සත්කමක් කරනකොට සාමාන්‍ය ශල්‍යගාරයක 25ක් 30ක කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ශල්‍ය කර්මය කරන එක්ක ශල්‍ය වෛද්‍යවරයා, එහෙම නැත්නම් කාන්තාවන්ගෙන් පැත්වෙනම් ප්‍රසවහා නාරි රෝග විශේෂඥ වෛද්‍යවරයා. සිහි නැති කරන විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවා. සාමාන්‍ය වෛද්‍යවරුත් ඉන්නවා. ශල්‍ය කර්මය කරන විශේෂඥ වෛද්‍යවරයාට සහයෝගය දෙන තව වෛද්‍යවරු කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. කවුරු හිටියත් සියලු උපකරණ දෙන්න නර්ස් කෙනෙක් ඉන්නවා. එයා තමයි ශල්‍ය කර්මයට සපෝට් කරන්නේ. එතකොට සීස ශල්‍ය කර්මයක් කරන කෙනෙකුට වඳ සත්කමක් කරන එකක් ඉල්ලුවොත් එහෙම එයා කවදාවත් දෙන්නේ නැහැ. සීස ශල්‍ය කර්මයකට අවශ්‍ය බඩු ලේඛනය වෙනම පැක් කරලා වන්දිකృత කරලා වෙනම පැක් එකක් විදියට තියෙනවා. වඳ සත්කමක් කරන්න අවශ්‍ය පැක් එක වෙනම පැක් කරලා වන්දිකృత කරලා තියෙන්නේ. ශල්‍ය කර්මයකදී LRT එකක් කියන එක ලියලා ඒකට අවසර අරගෙන රෝගියාගෙන් සහ ඥාතීන්ගෙන් ශල්‍ය කර්මයේ සූදානම් වෙනකොට තමයි LRT එකට අදාළ පැක් එක ශල්‍ය කර්මයට අදාළ ඒ බෙඩ් එකට අරන් ගියේ. එතකොට ඉතාල පැහැදිලි සීසේරියන් එකක් කරනකොට LRT එකක් කරන්න බෑ. LRT එකක් කරනවා කියන්නේ බැලොපින් ටියුබ් කපන්න. කපලා මහන්න. කපනකොටම දන්නවා වටේම ඉන්න කට්ටිය මොනවද මේ කපන්නේ කියලා. ඊළඟට තියෙන චෝදනාවක් තමයි බැලොපින් ටියුබ් වලට පෝසස් දෙකක් දාලා පළල් කරලා තිබ්බොත් ඒකේ ක්‍රියාකාරීත්වය නැති වෙනවා කියන්නේ. අවම මේ විනාඩි 20ක්වත් තියන්න ඕන කියන එක තමයි විශේෂඥ මතය. එතකොට සීසේරියන් සත්කමක් කරන වෛද්‍යවරයා බැලොපින් ටියුබ් එකට පෝසස් දෙකක් දාලා විනාඩි 20ක් අල්ලන් ඉන්නකොට මේක මේ ඇස් අන්ධ මිනිසුනේ මේ වටේ ඉන්නේ. දැන් අම්මලා 10ක් 15ක් 20ක් 30ක් එන්න පුළුවන් කොලිමේ. 100ක් එන්නත් පුළුවන්. අපි දැක්කනේ ඊට සැලසුම් කරන්නත් පුළුවන් නේ. පාසල් පටන් ගන්නකෝ පටන් ගන්නෑ. ආරක්ෂාව තහවුරු කළ හමුදාපතිවරයෙක් ගවත් යන්නේ නැහැ. අතින් අල්ලගෙන යනකොට යනවා. එහිමම වෙන්න පුළුවන් මේ සමාජයේ තවත්. අම්මලටත් එහෙම වෙන්න පුළුවන්. චෝදනා කරනකොට දැනගෙන කියන්නේ ඉතාම නරක බරපතල ප්‍රශ්නයක්.